Mindo amudru, em siupilisimbia patlatiam chaktiak tibunu bava, dang buduhamudru desana karavadala sutra dharma mindo amudru adhyayane kala. Dang buduhamudru pirinivan pala avurudu 200kata vithara passei rajagahanuwara rajagala ampare mindo amudru mahana vela ධර්මයේ ඉගෙනගෙන මගඵල ලැබුවේ. එහෙම මගඵල ලැබූ මිහිඳු හාමුදුරුවෝ ජම්බුද්දීපේ අනුරාධපුරයට ගිහිල්ලා මේ පිරිසකට මේ වගේ ධර්මයක් දේශනා කර බව මහාවංශය සඳහන් වෙනවා. මහාවංශය පැහැදිලිව තියෙනවා මිහිඳු හාමුදුරුවෝ දේශනා කර වදාළ සූත්‍ර ධර්ම 15ක් තෝරගෙන තියෙනවා. පළමුවෙන්ම මොකද්ද? චූලහත්ති පද උපමා සූත්‍ර. ඊට පස්සේ දෙවනුව බාලපඬිතු සූත්‍රය, දේව දූත සූත්‍රය, ආදිත්ත පටියාය සූත්‍රය, ආසවිපෝසෝම සූපම සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය, අග්ගිකන්දුපම සූත්‍රය. මෙහෙම ඊටාම නිවනට උපකාර වන සූත්‍ර ධර්ම 15ක්. ඇයි මිනු හාමුදුරුව එහෙම නැත්නම් තව හුඟක් සූත්‍ර තිබුණනේ. ඇයි ඒව තෝරගත්තේ නැත්තේ? ඇයි ඒව නොකිව්වේ? ඒව ගැන මහාවංශි නැහැ. මෙතෙන්දී මිනු හාමුදුරුව චූලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරලා පැහැදිලිව මේ සන්දේශනාව සන්දේශේති සම්මාදපේති සමුජ්ජේති සම්පහන්සේති බුද්ධ ඥාන පද හතර ධර්මයට ගලපා විනයට ගලපා කියා දුන්න සන්දේශනාව දේශනා කරලා තියෙන්නේ ඔය චූලහත්ති පදෝපම සූත්‍රය හරහා. අද කළත් ඒකම තමයි කරන්නේ. ඊට පස්සේ බාලපඬිතු සූත්‍රය හරහා, ඊට පස්සේ ආදිත්ත පරියාය සූත්‍රය හරහා කළේ ද්වතාවය දෙපැත්ත පෙන්නාලි ද්වතාවය බාලපඬිතු සූත්‍රය. ඒ වගේම ඊට පස්සේ පරිවර්තය, ඊට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන හැටි, ඊට පස්සේ දේව දූත සූත්‍රයෙන් පෙන්වුවේ පින කුසලය. මේ වගේ මේ සියලු ධර්ම කාරණා මූලික කාරණා මේ වගේ තෝරගෙන මේ වගේ සමාජයකට අලුත්ම සමාජයකට නෙමෙයි මේ දේශනා කළේ. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තිබුණ නමුත් විකෘති වෙලා තිබුණා, වෙනස් වෙලා තිබුණා. ඒ වෙනස් වූ සමාජයක් අවුරුදු 188ක් වෙනකොට තිබුණේ අනුරාධපුරේ. ඉතින් එහෙම නිසා ඒ වගේ සමාජයකටයි බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළේ. ඒ මිනිස්සු තේරුම් ගත්ත බව, මඟපල් ලැබූ බව පේනවා. දැන් අපි හිතමු ඉන්දියාවෙන් කවුරු හරි සිංහලත් නොදන්නා, මේ රටේ භාෂාවකුත් නොදන්නා අරහතුන් වහන්සේ කෙනෙක්ම කොහේ හරි අද ආව කොහට හරි. අර මිනිසුන්ට කියන්න දන්නවද? එනවද අහන්න? නැහැ. නමුත් මහාවංශ කියනවා පැහැදිලිව මිහිඳු හාමුදුරුවෝ අනුරාධපුරයට ඇහිලා තුන්වැනි දින දේශනාව කරනකොට 40,000ක් ඒ ප්‍රදේශයේ හිටිය ජනතාව ආවා. ඒ වගේම මාස දෙකක් යනකොට බොහෝ පිරිසක් නැවත බුද්ධ ශාසනයට ඇතුල් වෙලා මගඵල ලැබුවා කියලා මහාවංශ කියනවා. ඉතින් එහෙම දැන් ඉන්දියාවෙන් කවුරු හරි පුද්ගලයෙක් ආවනම් හරියට සිංහල භාෂාවත් බැරිව ඒ පුද්ගලයා කොහොමද මේ 40,000කට මගඵල ලබා ගන්න මේ උතුම් නිර්මල ධර්මය මේ ආකාරයට දේශනා කරන්නේ? ඒ නිසා මිහිඳු හාමුදුරුවෝ ලොකු යුග මෙහෙවරක් කළා. ඉතාම වටිනා සේවයක් මෙහෙවරක් කළා. නමුත් ඒක අද ලෞකික භෞතික මිනිස්සු මේ හැඳිමිටේ දුරින් මන්නින දකින මිනිස්සු වෙන ආකාරයකට තමයි දකින්නේ, බලන්නේ, මනින්නේ. ඒ ඇයි ඒක යම් ආකාරයකට ආර්යෝපාදයකුත් වෙනවා. මොකද මිනු හාමුදුරුව කළ
ඒ නැවත ශාසනය මතු කරදී මගපල ලබන්නට මිනිසුන්ට උපකාරය වනසේ මේ සූත්‍ර ධර්ම 15ම දේශනා කළා. ඒ සූත්‍ර ධර්ම 15ම මහාවංශේ සඳහන් වෙලා තියෙනවා නම් වශයෙන් ත්‍රිපිටකයේ අද අපිට කියවා ගන්න තියෙනවා. ඇයි ඕවා කියවගෙන ඇයි ඕවා මතු කරලා දීලා මිළු ආමුදුර කරපු ඒ ධර්ම මෙහෙවර ඒ නිවන් දකින ධර්ම මෙහෙවර ඇයි මතු කරලා දෙන්නේ නැත්තේ? ඒකයි වරද. ඒකයි ප්‍රශ්නේ. ඒ වෙනුවට කියන්නේ මේ සංස්කෘතියක් ඇති කළා. ඒ වෙනුවට කියන්නේ මිළු ආමුදුර මේ බෞද්ධ සංස්කෘතියක් ඇති කළා. ඒක නෙමෙයි මිළු ආමුදුර කළේ මේ ධර්මය මතු කළා. පෙන්වලා දීම තමයි තුලහත්ති පදෝම සූත්‍රය, බාලපඬිත් සූත්‍රය, ආදිත්‍ය පරියාය සූත්‍රය, ආශීසෝපම සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය, දේවදූත සූත්‍රය. මේ සූත්‍ර ධර්ම 15ම නම් තියෙනවා මහාවංශේ පැහැදිලි පිළිසිදු. දින ගණනක් තියෙනවා. ඇවිල්ලා මේ දිනේට පස්සේ දින තුනකින් පස්සේ තුලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළා. කවුරු හරි පිටරටකින් මිනිහෙක් ඇහිලා දවස් තුනකට පස්සේ මේ වගේ මහ විශාල පිටසක් එකතු කරගෙන ඔය වගේ සූත්‍රයක් දේශනා කරන්න බෑ. මිදු හාමුදුරුව බොහොම හොඳට සිංහල මාගදී භාෂාවල් දෙකම බුද්ධ ධර්මයත් එක්ක ඉගෙනගෙන ඒ අනුව මේ අනුරාධපුරයේ හිටිය යක්ෂ හෙළ ගෝත්‍රිකයන්ට මේ දහම පිරිසිදුව දේශනා කළා. ඒ අනුව සිව්පිලිසිම් ව්‍යාපත් ශක්තියක් තිබුණේ නැත්නම් ඔවාගේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර තේරුම් අරගෙන ඒ අවස්ථාවට ගැළපෙන විදිහට මිනිසුන්ගේ දහම් මැස පැහැදෙන විදිහට දේශනා කරන්න බෑ. කරන්නේ නැහැ.